සමන්තාචක්කවාලේ සුුවත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් නිරාජස්ස සුනන්තු සග්ග නොක්කදං දම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලු lakukan yang badang tamas sawwene kalauang badang ta Nam sebagai tutu sama sambudasse Nam sebagaituhatu sama sambudasse නමුෝතස්සභගවතු වරතු සම්මා සම්බුද්දස්ස. පරිමාභික්කවේ කෝටින ප්ඥායති අවි්්‍යාය ඉතු පුබ්බ අවිජානහුසි, අතපච්ඡා සම්භවති එහිවමේ තංභික්කවේ වච්චති අත්තපණ පඥ්ඥයති එදාපච්ඡයාවිජ්ජාති කාර්මික පින්වත්න තැම්ම පිගත් හැමඳනාම ධර්මස්්‍රවනය කිරීමට බලාතුරොත්වයෙන් සිටිනමොහොත. අද දවස මේවිදියට ධර්මානු ශාසනාවක් සුදනම් කරගත්තේ, දින කීපයකට පෙර ජන්මාන්ත්‍ර ගතවන්ට දුණු මේ පරලෝගිය ශ්‍රීමාල් රත්නායක ඇතුළු මේ පිරිසගේ ආදරණය පේතුමා සහිපත් කරලා කේබී රත්නායක මාත්මව සීපත් කරලා එතුමට පරලෝ සංග්‍රහ කිරීමේ පින්කමක් හැටියටයි. මේ චාරිත්‍ර ධර්මය ලෝකයට බුදුහාමුදුරුවෝ හඳුන ල දෙන්නේ බුද්ධත්වයෙන් පළවෙනි වර්ශය තුළමයි. ට මතක ඇත්ති බදුරජාණන් වහන්සේට බුණගැහෙන බිබිසාර මහරජතුමා ඉල්ලි මක්කලා ඔබ වහන්සේගේ අරමුණු ශක්ෂාත් කරගත්තා හම් බුද්ධත්වය ලබාගත්තාම පළමි එම මගේ මාලිගාවට වඩින්ද කියලා. ඒ ආරාධනාව පිළිගත්ත බුදුරජාණන් වහන්සේ ඒය ආරාධනාව විශ්ට කිරීමට බුද්ධත්ත්වෙන් පසු සත්සතිය ගත කරලා වගේම පළවෙනි ධර්ම දේශනාව සිද්ධ කරලා. උරවෙලකාශ්‍යප නදීකාශප ගයාකාශ්‍යපාදී තුම් බෑ ජටිලයංව ශාසනයට ඇතුළත් කරලා. ඉන් පසුව ඊළඟට යන ගමනෙද තමයි විිම්බිසාර මහ රජතුමා මොුණ ගැහෙකි. විිම්බිසාර රජතුමා මොනගැහහිලා රජ්ජුරුවන්ට ධර්මය පිළිබඳ අවබෝධයක් ලබල දුන්හාම එතුමාගේ සිතතුළ ඇතිවෙච්ච ප්‍රමෝදයට එතුමා සිද්ධ කරන දේ තමයි තමන්ගේ සන්තක තිබුණු විශාල උද්‍යානයක් බුදුහාමුදුරුව වෙනුවෙන් පූජාකරපුයක්ක එකට අපි කියනව වේලුවනාරාමය කියලා. එතුර වේලුවනාරාමයේ පූජා කළහම එදාදිනී රාත්‍රී රජ්වුරු සිහිනයක් දකින. සිහිනිද තමයි දැක්කේ දුරුවරණ ශරීලතියෙන විශාල පිරිසක් පාලි ගාව වටකරගෙන නොයකුත් බැගෑ පැත්වීම් කරන. මේ සිහිනේ දුටු රජතුමා බියට පත්වෙනවා තමන්ට කරදරයක් රාජකීය එමනත්තන් තමන්ගේ රාජ්‍යත්වයට කරදරයක් බාධාවක් කියලා. එනිසා පෞවදා උදේවම රාජ්‍ය බිසවද අමාත්‍ය මණ්ඩලේද මේ සියලොම දෙනාම කැදවමින් තමන්ගේ මේ දැකපු සිහිනය පිළිබඳව සාකච්ඡා කරන්න පටන් ගැත්ත. දැන් එහම සාකච්ඡා කරගෙන යනකොට එකේ කාය එකක විදිට අදහස් සිදිරිපත් කරලා අන්තිමට බිසව යෝජනා කලා දැන් බුදුරජාණන් වහන්සේ වැඩසිටින්නේ අපගේ උද්‍යානයක අප බුදුහාමුදුරුත් එෙක්කත් මේ ගැන කතා කළ හොදයි කිය. අන්නේ යනුව තමයි බුදුරජාණන් වහන්සේ වෙතට, රජතු මාත් ඒවගේම බිසවත් ඇතුළ පිරිස ගිහිල්ලම මේ කාරණාව මේ දුටු සිහිනය පිළිබඳ ප්‍රකාශ කළින්. ඒ සිහිනය විශ්ලේෂණය කරපු බුදුරජාණන් වහන්සේ එතනද තමයි පෙන්නුම් කළේ රජතුමනි මෙය ඔබට අනතුරක් පිළිබඳවුවත් රජයට අනතුරක් පිළිබඳ ප්‍රශ්නයක් නොවේ මේ සිහි නතියෙන්නේ මේ සිහිනය තුළ තියෙන්නේ පෙර වසර මිලියන ගණනාවකට පෙර ඔබගේ ඥාතිීන් බවට පත්ත මිය පරලෝග පි. ගිය පිරිසක්. දුක්කති ස්ථානවල උපත්ය ලබලා සිටින අතර එයායට පින් අනුමෝ දැංගවීමේ අපේක්ෂාවයෙන් සිටිනවා. හැබැයි පින්දෙන කෙනෙක් පින් කරන කෙනෙක් මෙටෙක්කාලයක් මතිබිලා සිට දැන් ඔබතුමා පින්කරන බව ඒගොලු හඳුනාගත්තා එනිසා මේ රාත්‍රියයේ සිහිනෙන් ඔබට පෙනෙන්ඩ එය ආවේ ඔබගින් ඉල්ලිීම කරන්ඩ පින්කරනකොට එඒ අයටත් පින් අනුමෝදන් කරන්න කියෙන ඉල්ලි. මෙඳ මේ කාරණාව පැහැදිලි කලායිම් පස්සෙ කාරණා පැහැදිලි කරමින් බුදුහාමුදුරු දේශනා කළ සූත්‍රයක් සූත්‍රයට කියේනෝ තිරෝකුඩ්ඩ සූතරයේ කියලා. එතුම මේ තිරෝකුට් සූත්‍ර දේශනාව දේශනා කරවලා මළගඇත්තන්ට පින් අනුමෝදන් කිරීමේ චාරිතරය බුදුරජාන් වහන්සේ හදුන්නල දුන්න ලෝකේට. අන්න එයානුව දැන්වසර දෙදස් හයිසිියකට වැඩි කාල සීමාවක් අපි මළගේඇත්තන්ට පින් අනුමෝදන් කිරීමේ චාරිත්‍රය සිද්ධ කරනවා. පින්වත්තී මළග අත්තන්ට එහම පින් අනුමෝදංගට පුළුවන්කමක් නෑ ඒගොල්ල අනමෝදගීමට සුදුසු තත්ත්යෙක් නැත්ත. එිනිසා පින් අනුමෝදන්ගෙනවයි කියලා කියනකට ඒගොල් අංග ළඟත් පින් අනුමෝදංගීමේ පින් අනුමෝදං වෙන කියන කතාව තුළු තියවෙන්නේ පින දැකලකරන දේ දැකළ සතුට වීමේ හැකියාව. එය තියෙන් ඩෝන. ඒ සතුට වීමේ හැකියාව නොතිබෙන නම් එයට පින් අනුමෝදගෙන්ට පුළුවන් කමක් නෑ. එනිසා මේ පින් අනුමෝදංගීම කියන එක තුළදී සුදුසුකන් ලැබූ කෙනෙකුට පමණයි පින් අනුමෝදංගට පුළුවන් කමතියි. උදාහරණයක් හැටියට ගත්තාම මෙන්න මේ වගේ දෙයක් හැටියට තේරුම්ගන්න පුළුවන්. යම් කිසි කෙනෙක් අපි දකිනව හොඳ වැඩක් කරනු. අපි කියමුක යම් කිසි කෙනෙක් පාරන්න අසරණ කෙනෙකුට උදව්වක් උපකාරයක් කරනවාකිල්. සිදධිය දකිනවා සිද්ධිය දැකලා අපිට ආකාර දෙකින් ඒ තේරුම් ගන්නඩ පුුවන්. කෙනෙක්කයන්න පුළන් ොන පිස්සෙද්ද මේ කරනවැෙනීමේ කියලා. තව කෙනෙක් යන්න පුුවන් අනේ කොච්චර හඳදර මනුස්්‍යයා තමන් යන ගමන පැත්තක දාල අරමණුස්සෑයට හිල උදව කරනවා කියලා කියනක. දු මේ යම්කිසි කෙනෙ ප්‍රතික්ෂේප කරන්න මේ මොන පිස්සෙද මේ කරන්න මෝඩ වැඩක්නේද කියලා එතර රැස්ල මනුවහද පින් සිත්තු විලද නෑ කක්ුසල් සිතති වී. හැැයි අනත්විදියට ුතුපගේ නේ මේ මනුස්‍යයක් කොච්ච මොද කෙනෙක්්ද. මේ මනුෂ්‍යයා මේ කරන උතුම් ක්‍රියාව කොච්චර වටින වද කියලා හිතපුගෙනාට හිත පිරිසුදුනා පින් රැස්සුද. පිගත් නපින් අනුමෝදංවීම අන්න ඒ වගේීම. අපි මේ වගේ යහපත් දේවල් නොද දේවල් කරන කොට ඒවා දැකල සතුුවෙන්න්න පුළුවන්මට්ටම එකනෙක් ව පමණයි පන් අනුුවෝදන්ෙන්න්න පුුවන්කම තිී. ඒ දැකළ සතුටවෙන්ඩ් පුළුවන්කමක් නැත්තන් ඒ දැකළ කේන්තිගන්න කෙනෙක් නම්. ඒ දැකලා ඒ පිළිබඳව අප්‍රසාධය පළකරන කෙනෙක් නම් එයාට මේක පින් අනමෝදංගීමේ හැකියාවක්ති අනවස්ථාවක් නෙවෙේ. නමුත් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ සිංගාලෝවාද සූතරයේ දේශනාවක් කරල තියෙනවා අතවාපන පේතානං කාලකතානං දක්කිනං අනුපදස්සති කියලා. ඒයන්නේ දෙමෝපියෝ බලාපුොරොත්තු එෙනවා, තමන්ගේ දරුවන් ජීවතුන් අතර සිටිනා අය තමන් මේ පරලෝ ගායින් පස්සේ නිකම්ම ගිහිල්ල සෝනක වලලන්නේ නැතිව අපිට පිනත්දාමක් සිද්ධ කල්ලින් අනුමෝදන් කිරීමක් සිද්ධ කරාවී කියන සිතුවිල්ල බලාපොරොත්තුව ඒගොල්ලන්ගේ හිතුල තිෙන. අන්න එබඳු තත්ත්යක් සලදී දුරල ප්‍රතිසන්ධයක් ලැබුවත්. ශිෂ පරදත්වූප ජීවී කියන ප්‍රතිසන්ධයක් ලැබුවත් එයායට පින් ලබා ගැනීමේ හැකියාව අවස්ථාව තිය නොමකද හේතුව අපි කරන දී දැකලා අපි කරන සතුටුවීම හැකියාවේ ගොලන්ට ලැබෙන එතුර මේ සතුට වීමේ හැකියාව ලැබුණහාම අන්න එතන තමයි පින් අනුමෝදංෙන්ට පුළුවන්කම තියෙන්නේ පේනිසා පින්වත්න අපි පින් අනුමෝදන් කරනකොට අනුමෝදංවීමට සුදුසුකල් ලැබූ කෙනෙක් සිටීමත් අත්‍යවශ්‍යයි කියන කාරණාව අපි තේරුම්ගන්නට ඕන මෙදන තවකාරණාවක් මතක් කරන්න ටඕන මේ සාම්පදායික ලංකා සමාජයේු තුළ තියෙන අදහස් කීපයක්. එකක් තමයි මැරුණු කෙනෙක් දිනාතක් තිස්සේ ගේ ඇතුළි සැරිසරණවායි කියෙනෙක්. ඒම දේශනාවක් බුදුහාමුදුරුණම් දේශනා කල්ලා නෑ. තව පෙන සක්කිිත නවා මැරුණු කෙනෙක් තුම් මාසයක් කැනගන් ගෙදර ඉන්නවා කියලා. ඒම දේශනාවකුත් නෑ. මැරණ කෙනෙක් නවත් උපදන්ඩ ගතවන කාලය සත්පරය බිලියනය එකට පබසලයිම් පංගෝග කාලසීමාවක් එකගැන් හිතා ගණ්ඩෝ පුලුවන් කාලසීමාවක් නෙවෙේ. ඒ කාලසීමාවක් තුළදී මැරිලා උපදිට කාලය ගත වෙනවා එමනත්තන් කෙනෙක් මරුණාව උපත්තියක් ලබනොය කියෙනෙකයි බුදු හාමුදුරන්ගේ දේශනාව තියෙනෙ. හැබැඒ උපත්ය ලබන ස්ථානය කවර ස්ථානයක්ද කියන එක තීරණය කිරීම සඳහා වැදගත්තෙන සාධක කීපයක් තියෙනවා. එකක් තමයි. ගසි රස්කරගත්ත කුසල ශක්තියන්ගේ ප්‍රබලත්වයක් තිබෙන අවස්ථාවක් වී. අනිත්තෙ අවසාන සිවිල්ල පිරිසුදු පවිත්‍ර සිතවිල්ලක් බවට පත්වීම හෝ පිරිසිුදු අපවිත්‍ර සිතුවිල්ලක් බවට පත්වීම කිය කරණාව. ඊළඟට කර්මය කර්මපලය පිළිබඳව කියන මෙට මේවාගේ ක්‍රියාකාරරිත්වය සිද්දුවෙන ආකාරය. මේ කියන කර්මකිීපය අතිශ්‍යය වැදගත්කමක් තියනවා මේ පුද්ගලයකගේ ළඟ භවය තීරණය කිරීම සම්බන්ධයෙයි එනිසා තමයි අපි නොයකුතිද චාරිත්‍ර වාර්ත්‍ර සිද්ධ කරන්නේ අවසන් අවස්ථාව එමනැත්ත යම් කිසි කෙනෙකුගේ ජීවිතය අවසානයක් සිද්ධ වෙනවා කියන සිතුවිල්ලාවන් පස්සේ අපි චාරිත්‍ර වාර් සිද්ධ කරනවා එයාට උදව්වක් හැටියට උපකාරයක් හැටියට එයාගේ අවසාන් සිතුවිල්ල පිරිසුදු සිතුවිල්ලක් බවට පත්කර ගණන්ඩ පුළුවන් වෙන විදියට මෙන්න මේ විදියට පින්වත්න්නේ අපි යමක් තේරුම් ගතයුතුයි මේ මරණය පිළිබඳව. එක වැදගත්ම දේ තමයි මරණය කියන ධර්මතාවය හැමෝටම උරුමයි පොදයි කියන එක. කාටවත් මරණින් වලකන්න බෑ නොමැරී සිටින්න පුලුවන්කමක් නෑ. ලෝකේ අද වෙනකොට නොයකුත් පර්යේෂණ නිරීෂණ ගවේෂණ කරලා මිනිසුන්ගේ ලෙඩ දුක් කලට විධාකාරය බෙහත්තේ ටහොයාගන්න. හැබැයි. මරණයට බේතක් තාම කාටවත්වාගන්නඩ පුලුවන්කමක් වෙලත් නෑ පුළුවන්කමක් වෙන්නෙත් න බොදම වඩ පුලුවන්කමක් ලෝව ධර්මතාවේ තුළ නෑ ධර්මතාවකිෙනනිකින් අදහස් කරන්නේ විශ්ව ධර්මතාවය ඒක බුදු හාමුදුරංග ගැනීමක් නිසාවත් වෙන කාගවත්ති ගැන්නේීමක් නිසාවත් නෙවෙයි විශ්වධර්මතාවයට අනුව මරණයට ප්‍රතිකර්මයක් කාටුවත් කරන්න පුළුවකමක් ඇත්තන හි සි හමෝ මැන. මේ මරණය කියන එක පොදුධර්මතාවයක් උරමවෙච්ච ධර්මතාවයක් කියන අප මූලික වසයෙන් තේරුම්ගන්ඩු පිත්නී බුදුහාමුදුරන්ගේ ගැන්නීමට අමුව අප මේ සෑම ගතවෙන මොහ තත් පාසා මැරි මැරීපදක් අපි මැරිමැරීපදන්න හැබ ඒත් අපිට එක තේරෙන් න්නේනෑිට එක දැන න්නේනෑ ඒකට හේතුව තමයි සිතුවිලි පරම්පරාව බොහ වේගෙන් ක්‍රියාත්මක වනනිසා නැත්තන් අපේ ශරීරයේ වෙනස්වෙන ආකාරය සිත වෙනස්වෙන ආකාරය දක්කාම් පස්ස ඔබට තේරුම් ගඩ පුලුවන් කොච්චර ඉප්පනට වෙනස්වෙනවා දේ වෙනස්වීම පාසාම සිද්ධ වෙන්නේ පවදින දයා අලුද්ධයක් බවට පත්වෙන එක. වෙනස්වෙන වාරයයක් පාසාම සිද්ධ වෙන්නේ එක. ශරීරය වෙනස්වෙනවා සිත වෙනස්සනුම්. එකල කැන මෙරල්ලා නවත එක කටගන්නවකිනිෙකම. දෙැ මෙතන වාඩිවෙච්ච කවුරෝක්වත් බනාහන්ට දෙන්න එගුලොක්කො වෙනස්සෙල. මේ දේශනාව කරන මමත් වෙනස් වෙලා. කිසිම දෙේක පවතින ස්වභාවයක් නෑ කියනක පොදු ධර්මතාවයක් අපි හැමෝටම පිළිගන්න පුළුවන් දෙයක්. එත අපි ඉන්න. එතුට එම නම් කායක්්චේද මරණය. කයින් සිතවෙන්වීම අවස්ථාව තමයි අපි ප්‍රධාන වසයෙන් මරණයට පත්වීම කිය අවස්ථාව එ ේ රඳනා ගැනීම සිද්ධ කරනු ලබන අවස්ථාව වෙන්නේ. එතුකට එතනද සිද්ධ වෙන්නේ මොකක් ද, අප අම්කි සිවිදයකට හඳුනා ගැනීමක් කරගත්ත කෙනෙක්ක ඉන්නවා. අපේ හදුනාගැනීම බාහිරස්ුරූපය වචන කතා කරන හැටි ඉළඟට ඔහුගේ ආකල්ප සම්පත් සියල්ලම දේවල් පාදක කරගෙන අපේ හඳුනාගත්ත කෙනෙක් ඉන්නවා. අපි හිතනෝ අයා ජීවත්ය නොවයි කියලා. මෙන්න මෙයාට අපිත් එක කතා කරන්න බැරිවෙන දවසට අපිත් එක් එකට කටවුතු කරන්න බැරිවන දවසට අපි කියනදේ තේරුම් ගන්න බැරිවන දවසර සසාහ එයාට යම ක අපිට කියන්න බැරිවෙන දවසෙන කොට අන්න එතන අවස්ථාව පිහඳරගන්නවා මෙයා ජීවිතෙන් සමුගෙන කියලා. ජීවිතයේ මරණයට පත්තලයි කියලා අපි එදාට අහඳන ගන්න. තුට අන්නේ ඒ හඳනා ගැනීම තුළ අපි හඬවා වැලපෙනෝ සෝක කරනවා මොකක් නිසා පිහඳඩන්න වැලපෙන සෝක කරන්නේ අර කරපු වැඩි ක අපිට කරන්න බැරිවෙන හින්දා ඇත්තෙ. කෝොට බනුවද ඉස්සර කතා කර දැන් කතා කරන්න බෑ. අපිත් එක් ගමන් බිමන්ගේ දැන් ගමම් බිබංයන්ඩ බයි. අපි යමක් කව්වා මේට ප්‍රතිුත්තරයක්ද වන දැන්හම කරන්න ඉත්නෑ. ඉස්සර අපිට ඉදිරිහි ඉන්නගේ දැක්කා දැන් එහෙම ඇත්තේ ත්නේ. අන්තිපට යාගේ ඉතුර ලතිබුණු බොඩිය කත් ගිල්ල කනත්තට දම්ම එතනින් ඉවර කරා සමරට පුච්චල අලු කල්ලද දාන. තමාට පොලොව ඇඩි හයක්විතර දාලා උඩිමුත් පස් තට්ටුවාග අඩිය අත් දෙකක් තව උඩටත් ගොඩ ගහන්න මෙන්න මේ විදියට අපි යාගේ සබන්ධතාවේ මනතං කායකව තිබුණුවර ජීවත්ත නොය කලකපේ ශරීරය ඒ ගණ දෙනුව එතනින් ඉවත් කර ඉවර කරගන්න හැබැයි අර තිබුණු පැවත්ම තුළ තිබුණ කතා කිරීම එකට වැඩ කිරීම කියන මේ කාරණාටික නැතිවීම පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා ඒ ප්‍රශ්නය නිසා තමයි අපි අඩන්නේ වැලපෙන්න්නේ සෝක කරන්න අඩන්න වැලපන්නේ සෝක කරන්න මුගක් නිසාද අපිත් එක කතා කරන්න නෑ අපිට දුකක්තිබුණනම යත්ත එක බෙතාගරතුබුණා ඒක දැන්කරන්නවිිදිියක් හ මේ කියන අපිට නැති වෙ චාහිමි වෙච්චදේවල් පිළිබදව තමයි අපි හඬල වැඩ පිලා සෝක කරන්නේ හැබයි බුදු හාමුදුරංග දේශනාව මේ හැඩීම වැලපීීම සෝග කිමීම සිද්ධ වෙන්නේ මෝඩකම නිසා ෝඩකමි තම පිහඩ වලපවෙන්න ඇයි හේතුවමොකක්ද මේ ස්වභාවධර්මය තුළ තියෙන ක්‍රියාකාරත්ත්‍යය කාටත් වෙනස් කරන්න බෑ. එතුරු ස්වභාවධර්මය තුළ තියෙන ක්‍රියාකාරිත්තය කාටවත් වෙනස් කරන්න බැරිඩම් ස්වභාවධර්මය තුළ තියන ක්‍රියාකාරිත්තය හිසනවා පිළිගැනීමේ හැකියාවයි අපි ගොඩනග ගන්නඩට. එනිසා මරණයක් තුළද අපි මේ ස්වභාවේ ලෝකස් ස්වභාවය තේරුම් ගනිමින් මරණයක් තුළ ඒ ලෝකස් ස්වභාවයට අපේ සිත අකම්පිතව තියාගනනිඩ පුළුවන් හැකියාව අපි දම කරන්න. ඒක තමයි අපේ කාර්ය භාවය ඒ තමයි අපේ වගකීම පින්වත්න්නේ. මේ වගගීම ස්ට කරගන්න කොට අපට පින් සිද්ධ කරගණඩ පුළුවන් අකුසල් සිද්ධ වනය අවම කරගඩ පුළුවන්. බුදු දේශනාවට අනුව, යම්කිසි මරණයක් හේතු කටගන යම් කිසි කන කඩ්නුවනම් වැලපෙන ඕනන් සෝක කරන න රස් කරගාන අකුසල් කුසල් නවේ ඇයි හේතුකද හැඩීම් වැලපීමන්නේ දේශ සිතුවිල් ලත් එෙක් තු දේශ සිටවිල් අපිට හිට කර එකක් නෙවෙයි අකුසල් රැස්වනකා ම අකුසල් රැස් කිරීම කියන එක අප විසින් නොකල යුතු දෙයක් එක අපිට හිත කරත් නෑ අන්නයට හිත කරත් නෑ ඒකං කිසිම විදිහක යුක්තියක්. මටිනාකමක් කිසිම කෙනෙකුට සිද්ධ වෙන්නේ නෑ එනිසා පින්වත්න මරණ අවස්ථාවකද බරණය තේරුම් ගණ්ඩ අපි කටයුතු කරනවා මිස ඒතුළින් සංවේගේ ඇති කරගන්නවා මිස සෝකය කනගාටු ඇති නොකරගන්නට අපිට පුළුවන් කමක් තියෙනට ඕ ද මම වැඩිපුර මරණය ගැන කතා කරන්න හ මොකද මේ මරණය අදදක මොක්කෝටම තියන මේක පොදු ධර්මතාවයක් කියලා හැමෝව දන්නවා කතාගල යුත්තේ ජීවත්වීම ගැනයි. මරණ දම්බෝමි මරණං අනතීතෝති ගහට්ටේනවා පබජතයනවා අබින්නම් පච්චවවෙක්කි තබා. ලෝක ධර්මතාවල් පිළිබඳව දේශනා කරන බුදහාමුදුරුව අබින්නම් පච්චවෙ එක්ක ගැල සූත්‍රයයක් දේශනා කරන. මේ සූත්‍රය තියනවා එක කාරණාවක් ඒ කාරණාව තමයි මරණ දම්මෝමි මරණං අනතීතෝති. මම මරණය ඉක්මවාගේ නෑ. මරණයට යටත් ජීවත්තෙන්නේ. මරණ එලබෙන තුරුයි මගේ ජීවිතය පවතින්නේ කියලා අබින්නම් පච්ච වෙක්කි ට්බං නිතර මෙනෙහි කළන්න්න කියලා තිෙන. ඇයි අප මරණය අපි මැරණ කෙනෙක් කියලා නිතරමනීරන්න හේතුව. පින්වත් අපි මෙරේ කරනකට මැරණ කෙනෙක් කියලා. මේ සිතුවිල්ල තුළ අපිට ජීවත්තෙන්ට පුළුවන් ගැනට අකුසලයන්ගෙන් මිඩෙන්ඩ අපිට හොද ශක්තියක් ආවරණයක් රැකවරණයක් ලබා ගන්න පුළුව. ඇයි අපි වැරදි කරන්නේ ඇයි අපි පෞකම් කරන්නේ මැරෙනවා කියන කාරණාව අමතක වෙනකුට. මැරෙනවා කියන කාරණාව අපෙන් ගිලීලා ඇනකුටේ මතකෙන් ගිලියන කොට අපි පෞකම් කරනවා. ඒ අවස්ථාව තුළද අපිදේෂේ වැඩිදූඩු කරගන්නවා මෝහේ වැඩි කරගන්නවා ලෝබේ වැඩි කරගන්නේ රාගේ වැඩි කරගන්න. එනිසා මරණය මැනී කිරීම කියන එක බුදුහාමුදුරු සුවි සේෂ වසයෙන් අනු දැන වදාළ කාරණාවක්. මරණය මනීකරමින් ඊළඟටම කද්ද කළ යුත්තේ. මේ සඳහා බුදුහාමුදුරු දේශනා කල්ලත් තියෙනවා සූත්‍රවසයෙන් ගත්තොත් සූත්‍රපිටකේ විතර දහටදාහක් සූතත්‍ර තිර. මේ දහටදාහයම කියල තියන්නේ මරණයමනී කර කර ඉන්න අපි මොනවද කළ යුත්තේ කියන එක. සූත්‍ර දාහටදා අත්තරේක සූත්‍රයක් වන අංගුත්තර නිකායේ පස්සන කොටසේ. දසක නිපාතය තියනවා සූත්‍රයක් අවි්‍යා කර අන්නේ සූත්‍රය තම අදමම සාකච්ඡා කරන්න බලාපොරෘත්තු වෙන්නේ. අවිද්‍යා කියල කෑන් දන්න හැමෝම අවිද්‍යාව නොදන්නාකම මෝඩකම කියන මේ වචනවලින් දෙෙනනාර්ථය තමයි තිය. ඉතුර මේ දසක නිපාතය මේ අවිද්‍යා සූතරය අංගුත්තර නිකායේ බුදුහාමුදුරුවෝ ලස්සන චක්කරයක් අපිට දේශනා කරලා තිනවා. මේ අවිද්‍යාවේ චකරය. අවිද්‍යාව කොහොමද ඇතිවෙන්නේ අවිද්‍යාව කොහොමද නැතිවෙන්නේ කියන ගාරණාව තමයි මේ චක්කරය තුළ දේශනා කල්ල තියෙන. එක පළම එම කොටසු තමයි. පුරිමාභික්කවේ කෝටින්න ප්ායිත අවිද්‍යාය ඉතුෝ පුබ්බේ අවිච්චා නහෝසි මහනැනී, මෙයින් පෙර අවිද්‍යාව නොවීය කියලා මම කියන්නේෙ නෑ. එයින් පසු කල පාලවීය අවිද්‍යාවය ආරම්භ වුණේ ඊට පස්සෙ කියල එහෙම මම කියන්නෙත් නෑ. මොකද හේතුව මේක කෙලවරක් නෑ. පටන්ගත්ත තැන කොතනද ඉවර වෙන තැ කොතලද කියන එක පිළිබඳව කෙළවරක් නෑ. අවිද්‍යාව කෙන එක තුළ නොදන්නාකම කියන එක තුළ. දුරපුතුදු හාමුදුුව එහෙමයි මේ අවිද්‍යාව පළමීම හඳුන්න ලද දෙන්නේ. ම හඳුවල දෙන්නේ අවිද්‍යාව පටන්ගත්ත තැන කොටනද කියල නිශ්චිත නිගමනයක් දෙඩ බෑ කියේන තැන. අවිද්‍යා පටන්ගත්ත කොයිද කියලා ඔොයාගන්නඩ බෑකේත. අවිද්‍යාව පටන්ගත්ත කොතනද කියලා දන්නවා නම් අපේ භවේ ආරම්භ කරපු තැනක් කියන්න පුුව. අවිද්‍යාව පටන්ගන්න කොටනද එතන තමයි අප භවේ එතන තම අපි පටන් ගත්ත තැන එහෙම දෙයක්නෑ. නිසා විද්‍යාව පටන්ගත්ත තැනක් නෑ හැබැයි අවිද්‍යාව නැතිකරන්න පුලුවන් අවස්ථාවක් පන අද්‍ය නැති කරන විද්‍යාව පහල කරන්න පුළුවන් අවස්ථාතියින එක තමයි දම්මචක් අපපාතර සූත්‍රයේ බදුිවාහන්දුර දේශනා කරන්නේ විද්‍යාවද පා ඥානංග උද පාදි ප්ඥාවද පාදි ආලෝකෝ උදපාති. විද්‍යාව පහළ වනා ප්‍රච්ඥාව පහළ වුනා ඥානයේ පාල වනා ආලෝකයමට පහළ වනා. අනුස්සු තේසු ධම්මේ සු පෙර නොවැසු විර දම් කරුණක් අන්න ඒ විද්‍යාව පහලී සර පාලවෙච්ච සවභාවේ නිසා මන් දැම්මේ දේශනා කරන්නේ යනවා කියලා බුදුහන්දුරු මේ ධම්ම චක්ක පවත්තන සූත්‍ර දේශනාවතුලදී දේශනා කරන්න පංත්මි එනම් අවිද්‍යාවේ චක්කරය අපි හඳුනා ගැනීම වැදගැත්වෙන අවි්‍යාව ඇතිවීමට ඒමනතා නොදන්නාකම ඇතිවීමට තියෙන ප්‍රධාන ආසන්නතම හේතුව පංච නීවරණයි බුදමුදුරු දේශනා කරනා මේ අවිච්්‍යා සූත්‍රයේ දී පළමින්ම කාරණාව තමයි අවිද්‍යාව ඇතිවීමට තියෙන පංච නීවරණ ආලතියන මේ වචනය පංච නීවරණ නීවරණ ධර්ම නීවරණගන වචනීම තියන්නේ බ්ලො කරන ආවරණය කරන සගවන වලක්කන කියෙන අර්ථය ර මේ මොකක්ද වහලදාන්න හදන්නේ චතුරාර් සත්‍ය පෙනිනෙක් හෙවනතං විද්‍යාප පහල වන එක වහලදානක තමයි නීවරණවලින් කරන්න. එදුට අවිත්‍යාව ඇතිවීමට ප්‍රධාහන හේතුව තමයි පංච නීවරණ ධර්මතීනක ඔබ දන්න ඔ පංච නීවරණ ධර්ම කාමච්චන්ද ව්‍යාපාද උද්ච්ක කු පුච්ච විච්. සිතු මේ කියන පංචනීවරණ ධර්ම සිට තුළ තියනතා කල් අවිද්‍යාව මිදෙන්ටමෑ අවිද්‍යාවට යට පත්තලා යින්න්න සිත තුළ තියෙන තාක්කා මේදකේ සම්භත්තාවේ පුංචි හඳුනා ගැනීමක් අපි කරමු. ත බහන්ද අවිද්‍යාව ක්‍රියාත්මක වෙන හැකි මෙන්න මේ නීවරණ ධර්ම තියෙනකොට පිළ නොවද කාමක් චන්දය තියන. කාම්චන්දය කිය කැනමොහද අපේ තියෙනවා ශරීරයේ ඉන්ද්‍රියන් හයක් ඇයි කඩයි නාසය කියල අපි දන්නවන්න. එතුට මේ ඉන්ද්‍රියන් හය හැම්ම වෙලාවකම අරමුණු හයක් එක තියන්න තම අපි කැමති. ඇට රූප කනට සබ්ද නාසයට ගද සුවද දිවට රසය එට සරීරයට ඉස් පපර්ස මනසට අරමුුණ මේ ටිකවලින් තියන්න තම අපි හැම ලාව කැමති උත්්සා කරන්න එක තමයි. පුළුවන්ද හිතට අරමුණක් ැතුවයින්ද කරන්න බැ ඔබ යම් දවසක වාඩියනොත් භාවනා කරන්න එදාට ඔබට තේරේ ඔබේ හිත කොච්චර අකීකරුද අරමුණක් නැතුව ඉට බැරවූ කොච්ර දගනවාදකිය. ඒවෙලාට ත බුදු හමුදු උපවා පවිෂි කරන්නේ වාරිජෝව තලයකිිත්තෝ ඕක මෝකත ඔබ්බතු හිතමනගේද වතුරෙන් ගොඩට ගත්ත මාලුව එක්කගේ අරමුණක් හොය හොයා දුවන හැම වෙලාවෙ. තුරෙන් ගොද ගත්ත මාලුව ඒ පත්තට මේ පත්තර පැරල්ලා පෙල්ලා දගල දගල දග උත්සාහ කරන්නෙම වතුරටයට. ඒ වගේ හිත අරමුණුවලින් නිදහස් කරගන්න උත්සාහ කරන සෑම වාරයක්ම හිත උත්සාහ කරන්නේ අරමුණු කරා යොමුුවේටම. එතුකොට කාමච්චන්ද ය කියල කියැන මෙන්න මේ ස්ුරූපය තුළදී හිතත් සම්බත්ත කරගෙන ඇසට ලස්සන ලස්සන රූප බලනක කනට මෙහිරි සබ්දානයක නාසේයට සුවදවි අග්‍රහණය කරන සරිරයට ස්පර්ස ලබන එක ගැන දැඩිලෙස කැමත්තකින් කටයුතු කිරීම කාමක් ඡන්දය කලකයන්නේ එක. සරලවකිව්වොත් එේම කාම වස්තුූම් කෙරෙහි ඇලි ගැලී සිටියීමට දරන උත්සාහය කාමත් ඡන්දය කලකය. මේ තමයි කාමක් ඡන්දී. එටකට මේ කාමක් ඡන්දය නිසා. ඇස පෙනවීම කණපිෙනවීම නාසේ පිෙනවීම නිසා ඇතිවෙන සිතුවිලිවෙල ස්වභාව ඇත්තියෙන ඒකට අපිකේනවා ආත්මාර්ථකාමිත්වය. ඊගොස්ටික් තෝට්ඒවැට කියන අප. Eෝමමමයිසල් මෙන්න මේ සිතුලු තුරන තම වැඩි වෙන්නේකි.මමයි මයිසල් මම මගේ මට මේ සිතුල තුන තම වැඩුවවෙන්නේ. එනි ස තමයි රූපයක් බලන්න්න ගහම් පස්සේක තමාම පමණක් බලන කෙනෙක් බාට පත්තලා තමාම ඒරූපය උපරි මාශවාදය ලබන්ඩු උචත්්සාා කරන්න. ලෝක සියල්ල මමතකනම්. මකද හේතුව ඒතුළ දියුණු වෙන්නේ කාමච්චන්දය තුළ දියුණුවෙන්නේ මම මගේ මට මගේ ආත්මය කියන කරන තුළ සිතුවිලි තුනක් නේවා. මේ සිතුවවෙල හැටි සමට හදරගණඩ බරු වේගෙන්ක අත්ක නෝප පින් මත්. පිට මේ තේරුම් ගන්ඩ බෑසමාරවෙලාට අපේ සීතා අපි නොදැනුවත්ව පුද්දුම වේගයකින් මේ ඔක්කෝටම ක්‍රියාත්ම කලා යනම්. හේතුව සිට නොදියුණු කම නිසා පංචනීවරණයන්ගේ ග්‍රහණය වෙලා යට පත්වෙලා තියෙන නිසා. එතුවට දැන් මෙන්න දැම් කාමච්ඡන්දය සක්්‍රියය වෙලා තියෙන දැඩිල්ලස ක්‍රියා්පක වෙනවා. ඇ පිනවඩ කනපිනවඩ නාසේ පිනවඩ. දැ මේක අපි සාමාන්‍ය සමාජය දකිනවා, ස්දක දැන් උදාහරයක් වසෙන් ගක්ත්තොත් තේම මෙන්න මේ සිද්ධිය අපට උදාහරණ යටට හොඳට පාච්චි කරනකුළවා දැන් අවුරුදු ගණනාවගට පෙර ලංකාව සිද්ධියක් වෙනවා වෛද්‍යවරු දෙන්නේ කතර සටනක් ගැටුමක්. ඔබ හල ඇති සිද්ධිය සමහරිට තකටු බලාත කරන්දනය ප්‍රදේශය එක ගමක ප්‍රයිවට් පක්ටිස් දෙකක් කලිනික් එක පට ගන්න දස්ර දන්න. මේ වෛද්‍යවරු දෙන්න ප්‍රයිවට් ප්‍රක්් එකක පටන් ගත්තාම් පස්සේ එක වෛද්‍යවරේ ටිකක් ජනප්‍රිය යාට සෙනගෙන වැඩි අනිත කෙනට එ සෙනක ප්‍රමාණය අඩු එතුට මේ සෙනක ප්‍රමාණය අඩු වෛද්‍යවරයා මොකද කරන්නේ අනිත් වෛද්‍යවරයා පිළිබඳවෛර බැඳගන්න වෛර බැඳගෙන එයා මොකද කරන්නේ ඒගේ දෙවල්ලට නම්දරාපු පසිද්ධ තියන පාතාල සසාමාජි කැම්පිරි සක් කල්ලගෙන කොට්‍රරක්ක් දෙනවාම් මොකටද මේ වෛද්‍යවරාව අනතකෙනාව මරාන්ඩ ඒ කට්‍රක පරිදි මේ පාතාල සාමාජිකයෝ එම නැත්තම අපරාධ කාරයෝ අර වද්‍යවරයාලාගට ගේල්ලා ඒ ඩිස්පෙන්න්සියක ගිනිතියලා පපුච්ෂල ඒවගේ මරයාත් වෛද්‍යවරත් මරණන් දැම්බනද මේ ක්‍රාත්පුකුණන අන බලන්ඩ ම අවිද්‍යාව තිබුණ. අවිද්‍යාව හරහා නීවරණ ධර්මක්‍රයාාත්වෙලා කාමච්චන්ද. මම මගේ මට මංවිතරජීවත්තෙන්ට ඕන කියන සිතුවිල්ල ප්‍රබලත්වයට පත් වුණ. කාමච්චන්දය ප්‍රබලත්තේට පත්වන දැ මේ ම මගේ මට කියෙන සිවිල ප්‍රබලත්වයට පත්වවෙන්නේ මොකක් ධන්මට එක වැඩිවෙන්නේ ගේ හැට පේනදවල් මට වැඩ කරගන්නඩුවන ඒ කියන්න ගයක් හදනවනන් ඒගේ තව ලොකුගේයක් පවට පත්ෙන්ු කාටවන් නැතිගයක් වාන පෞච්චි කරන කාටවන් නැති වානයක් වෙන්ඩු. මේ මේ උපරරිමතැලෙට ගාන් පසේ අවිද්‍යාවත්තෙක්කන මිත්‍ර වෙලාලතියෙන. එතුරු මේ අවිද්‍යාවත්තක මිශ්‍රන වෙමින් මේ විදිහයට අක්කුසල් සිතුවිලි දියුණු කරලා දෙවුණු කරලා කාමචචන්දය උපරිමටගේල අන්න ඒක ව්‍යපාදයට පෙරලෙන. ව්‍යාපාදයට පෙරෙන නොකිලක ඇනම ගදද අරුව මරන්ඩෝන කපන්ඩෝන කොටන්ඩ ඕන ගිනිතියන්් ඕනඋුව යන්න නෑ. නැත්තටම ඇති කල්ලා දානවා කියන සිතුවෙල්ල ඇති කරගත්ත. ඒ අනෝ ක්‍රියාත්මකුණ සල්ලිදලා තව කෙනෙක් ඝාතනය කරලා විනාස කරලා එක්කෙනෙක් කටයුතු කරන්න පටන් දැම්ඹලන්ඩ අන්න කාමච්ඡන්දය ව්‍යාපාද සිතුවිල්ලක් බවට පරිවර්තනය වෙලා සම්පූර්ණ හානියක් සිද්ධ කර ගත්තා. කාමච්චන්දය. ව්‍යාපාදයට පත්වන දැන්මකද වුණනි කාමච්චන්දෙන් ව්‍යාදටි කිහිල්ල මිනිීමැරීමක් සිද්ධ කරලා බලාපොරොත්තු එච්චක් පත්නවේ සිද්ධ වුණේ හොට හිරගත්ත වෙන්නඩ සිද්ධූති. ඔ බලාපොරොත්තු වනේ අයයා මරලදාලගමේ රජ වෙන්ඩ තමන් සියලු මාදාමටි කරගෙන හොඳම සල්ලි කාරය බවට පත්තේ නමුත් ඒේකනව යාන්මට වෙන්නේ සිරකරුවෙක් බවට පත්වනවා අරතිබුණු සියලු සම්පත්තලින් මිදල ජීවත් එෙන්ඩ සිද්ධ වෙන සිිරකරුවවෙක් බවට පත්ලා දැම්මක්දලා තියනෙ උද්දච්චකුක්කුච්ච ැන් සිත ආරමුණණක පිහිටෝ ගන්නඩ කෝපට අත් බෑ ඇයි ශත්‍රෙස් එකක වැඩි වෙලා ඇන්සයිට වැඩි වෙලා ඩිප්‍රෂන් වැඩි වෙලා මේ උදච්පුුච්, උදචපුකුච කියනෙක විශේෂයෙන්ම කියවෙන්නේ එක අරමුණක සිතතියාගඩ බෑ එක හරියට උදාහරණයක් හැටියට කිවොත්තේම දුව අස්ුව එක්ගේ පිට උඩ කොමුණු කිටියත් තිබවගේ දනස්සේ පිට කොමිට ඇත්තිබ රහඳෙන රෝල් ලවී අඩම තම ඒ කෝමය ස්වභාවෙන්ම යෙදන්න අන්න ඒ වගේ තත්ත්යක්ක අර කාමච්ඡන්දය නිසා ව්‍යාපාදයටගේ පුද්ගලයාගේ සිතට සිද්ධ වෙන්නේ. මේ පංචනීවරණ ධර්ම ක්‍රියාත්මක වන හැකි දැම් මොකද පංචනීවරණ ධර්ම ක්‍රියාත්මකුණේ අවිද්‍යාව නිසා අවිද්‍යාව නිසා පංචනීවරණ ධර්ම ක්‍රියාත්මක වෙලා කාමච්චන්ද ව්‍යා උද්ච්චකු ුච්ච විචිච්ා කෙනනව ඔක්කම කාරනාටි ක්‍රියත්ම කලගෙන යනවා අන්නේ නිසා කාය දුෂ්චරිත මනෝ දුෂ්චරිත වචී දුෂ්චරදකන තිවිද දුෂ්චරිතයක්ම සිද්ධ වෙනවා. ඒයන්නේ කයින් කරන වැරදි ඔක්කොමත් කරගන්නවා. වචනී කරන වැරදි ඔක්කොම ටිකත් කරගන්නවා. සීලකට මනසික කරන වැරදි ටිකත් ඔක්කොම වෙනවා. මේක කාටත් තලක් කන්න පුළුවන්ද කාටත් තලක් කණ්ඩ බෑ. මොකද හේතුව අවිත්‍යාවේ බලපෑමෙන් තමයි මේටික සිද්ධ වෙන්නේ. ඇතුට ආයක දුෂ්චරිතයන් වාජසික යුද්ධෂ්චරිතයන් මානසික දුෂ්චරිතයන් සියල්ලම සිද්ධ වෙනවා අවිද්‍යාව නිසා. ඊළඟට ඉන්ද්‍රී අසංගර වෙන තමන්ගේ අත පය සියලුම ඉන්ද්‍රියන් අසංගොර වෙන. පංච ඉන්ද්‍රියම් අසංගර වෙන තැඟ අරපුද්ගලට ටික නැත්ද වුණ අසංගොර වුණා. ඊළඟට මනාව සීකල්පනාව බිධවැටෙන සීකල්පනාව නැත්තෙක් බවට පත්ව වෙන. හර දට ාපදේ මොක්දකිලත්ම තක් නතින දවල්ලනමට ඒ තරම් මතකේ නැතිවෙන මට්ටමක්න මොකද දේතු ස්ෙස්ක ඇන්සයි ඩිප්‍රෂන් ඔක්කමටි තන ක්‍රියාත්ප වන. අයෝනිසෝමනසිකාරයේ දැන් මේ ස්මෘතිය නැතිකෙනට යෝනිසෝමනිසිකාරය කීරත් ඇතිවෙන්න්න යෝනි සෝමනසිකාරයේ තමයි ඇතිවෙන අයෝනිසෝමනසිකාරේ ඒකන්නේ සිතට එන සිතුල මොක්ත්යායට හඳු ගන්ඩ. ඔක්කෝ පැටලිලා අවුල්වෙලා තින් ඔන්න අයෝ නිසු මනසිිකාරයක් තියෙන. ඊලඟෙට අයෝ නිසු මනණසි කාරය තියනෙනට ශ්‍රද්ධාවක් ඇතිවෙන්නේ නෑ. පිළිගැනීමක් යමක් පිළිබඳ විශ්වාස කිරීමක්ඇදහීමක් කරන්න පුළුවන්කමක් නෑ. එ අසරද්ධාවන්ත පුද්ජලයක් බවට පත් වෙන කවරු කෙරෙහිද මොනවක් කෙරෙහිද ඔබ මූලික වයෙන් තේරුම් ගත ුතු වැදගත්ම කාරණාවක් තමයි එතන තිී. ඒ මොකදද මනුස්්‍යෙ හැටියට ලබාගත යුතු විෂණ එකත්තේ නවා. ඒ විෂන් එක නැති වෙනවා අයෝනිසෝ මනසිකාරය නිසා වෙන්නේ විෂන් එක අපේ මොට වෙනවා. මොකදද විෂන් සම්මාධිට්ටිය. මොකදද සම්මාධිට්ටිය කියලා කියන්නේ මිද්‍ය දෘෂ්ටියෙන් වැල තිර තු ො ිට්‍ය දු දසස්ක මි ුටියය ගැ හ චි ස්කෝේ. අන්න ඒ දසවස්තුක මිච්‍යා දුෂකය තොර තත්වේට පත්වෙන කෙනෙක් බවට පත්වෙන් ඕන එයා තමයි සම්මයත් ෘෂ්චිකයාාවවට පත්වය වනුවද මෙලෝ පරලෝ පිළිබඳව අවිශ්වාසන කරන ස්භාවෙන් ඉවත්තරක කර්මය කරම් පලය පිළිබඳව අවිශ්වාස කරන තත්ත්වයෙන් ඉවත්වීම මවපියා පිළිබඳව අවිශ්වාස කරණයකෙන් වෙනස් වීම ඉළඟට කර්මය කරම් පලය පිළිබඳව විශ්වා අවිශවාස කරණයකෙන් වෙනස්වීම ඊළඟෙට මේලෝකේ ධර්මය අවබෝධ කරගත්ත ස්ව්‍රේෂ්ටයක් නැතැයි කියන අවිශ්වාසය ඒකෙන් ඉවත්වීම කියන මෙන්න මේ මිත්‍ය දෘෂ්ටික දසවස්තු මිත්‍යා දුෂ්ටික සිටතුවෙලි වෙලිින් වෙන්වෙච්චක නෙක් බවට පත්වෙන්නට ඕන. හැබැයි ශ්‍රද්ධාව නැතිකෙන හට එතන කේ තත්වය ඇතිවෙන්නේ නෑ. එකොට දසවස්තුක මිත්‍යා දුෘෂ්ටියට අත්්‍යා මොකක් සාධ අයෝනි සෝ මනසිකාරය නිසා ශ්‍රද්ධාවනය ශ්‍රද්ධාවනතින් සහට විශ්ණ කක්නේ. ඇයිඒම ඊළඟට වෙන්නේ මොකක්ද අසත් ධර්ම ශ්‍රවනය ඉළඟට අහන්ට ලබෙන දේවල් එයාට මොකක්වත් එයා පත්්දේවල් නෙවෙේ. අසත් ධර්මය ධර්මය නෙවේ හන්ඩ ලැබන්නේ. ධර්මය කියල කැන්නේ ුනිවර්සල් truthත් සරුවකාලයන සරුව ව්‍යාපිව ඇත්ත එහෙම වගැ ෙවේ අටහන්ඩ ලැබන්නේ හැමදාම බොරුව වංචාවසාකුසලයටට බරවිච්චිදේවල්. ඊළඟට අසත් පුරස සංඝෝජන යාට අස්රේ කරන්න හම්බවෙන්නම පාපමිත්‍රයමි. කල්ලයාෑන මිත්‍රයෝගේ සම්පත්තියක් කාස්වයක් එයාට ලැබෙන්නේ. මෙන්න මේ කියන කරුණු නමය අවිද්‍යාවය ප්‍රතිඵල හැටියට ක්‍රියාත්පක වෙනවා. දැන් අසපපුර සසර දැන් චක්‍රයී ලගට මේක චකරයක්නි. අසත් පුරු සුර නිසා ඉලකරනම කරද්ද වෙන්නේ අසත් පුරුසෝ ඉන්න තාකල් නැවත අහන් දහම් ෙන්න්නම අසත් ධර්මයම තම අසත් පුරුසයෙක් ධර්මය දන්නෙ නෑ එයා කියල දෙන්න මේ අකතා කරන්නම යෝජනා කරන්නම අසත් ධර්මය පිළිබඳවමයි. අසත් ධර්මය ඇ අන තරමටම දියුණු වෙන්නේ නොහැදිලි බව ස්‍රද්ධවක්නය අයාට ස්‍රද්ධාවක් ඇතිකරගන්නඩ සමයා දෘෂ්ටියක් ඇතිකරගන්ඩ මුද විශෂණ එකක් ඇතිකරගන්නඩ යායට පුළුවන් පක්ේ මකද හේතුව අහන්නේ බන අසත් පුරුෂයන්ගෙන්මයි. කල්යාන මිත්‍රයන්ගේ නෙවෙයි. එනිසා ්‍රද්ධාව වයාට ලබෙන්නේ. ශ්‍රදධාාවනත්තං එයායට යොනිසු මනසිකාරයන යෝනිසු මනසිකාරයමයි දියුණුවෙන්නේ. අයෝොනිසෝ මනසිකාරේ නැතිතන එයාට හොද ස්මෘතියක් ලබාගන්ඩ සතියක් ලබාග්ඩ, සම්මා සතියක් ලබාගණ්ඩ පුලුවන්කමක්නෑ. සම්මා සතිය නැත්තං ඉන්ද්‍රී සංවරය හත් නෑ. ඉන්ද්‍රී සංවරයේ නැතිකෙනට ත්‍රවිද සුචරිතය නැ ත්‍රවිද දුෂ්චරරිතය වැඩෙන්නේ ත්‍රවිද දුෂ්චර්දය තියෙනවනං පංච නීවරණමයි වැඩෙන්නේ පංච නීවරණ නම් ඉළඟට දුන්ඩනෙත් අවිද්‍යාවම දැ මේ චක්කරය තමයි ක්‍රාත්මක වන්න. දැන් මේ අවිද්‍ය සූත්‍රයේ බලඩ මේ අවිද්‍යාව නොදන්නාකම මෝඩකම නිසා අපේ මේ භවය ක්‍රාත්මක වීමට රුකුල් දෙන හැට මේ සංසාරයේ පවත් පාගෙන ඇන්ට රුකූල්දන හැටි කොහමද ගන අපිටකින් තේරුම් ගඩ පුලො. ඒනම් දැන් අපි දන්නවා පටිච සම්පාද විග්‍රහයටන්ය අවි්‍යාපච්චහා සංකහාර අපි සංකාර රැස් කරගෙන මේ සසර සැරිසරන්න අවිද්‍යාව නිසා එහනම් අපි පල්ලමුුවෙන්ම කටයරුතු කළ යුත්තය අවිද්‍යාව නැති කර ගැනීම සඳයි. අවිද්‍යාව තමයි. අපි නැ කරන්න කටයුතු කරන්න අපේ සියලු මාර්ගය සකස්වෙන් අවිද්‍යාව නැති කරන්න. ආර්යස්ථාංගික මාර්ගය සකස්වෙන්නේ අවිද්‍යාව නැති කරන්න. ආර්්‍යස්ථාංගික මාර්ගය අපි හදන ගැන්්ඩෝන ආර්්‍යස්ථාංගික මාර්ගය මේ සැකසිලා තිය නිසීල සමාධය ප්‍ර්ඥාගන මේ කරුණු තුන වැඩෙන්නේ අවිද්‍යාව නැතිකිරීම සඳයි. ඒක? හම කෙනෙකුටම දන්න කරනත් වෙලාවන ආර්ගෂටාගික මාර්ගේ විස්ත්‍ර කල්ලදන්න. නමු විද්‍යාව පිළිබඳව විදිරි කාරණනාටක නැතිකරගන්න ආකාරය පිබඳ මෙට ඇඳල ඊලකට පොඩ්ඩක් සාකච්චා කරගන්න බලමු. අවිද්‍යාව නැතිකරන විද්‍යාව පහල කරගන්න ක්‍රමවේදේ තුළ පලවෙනි පියවරතිේන්ට ඕන සත් පුරුස ඇසුර සූත්‍ර ගණ ආවත්තිේනම්. පටම සාරිපපුත්ත සූතරය ඊළඟට සෝතාපන්න පලසූත්‍රරය ඊළඟට ඉඉන් පසුතිනවා තවසූත්‍ර ගණනාවක් සූත්‍ර ගණනාවක්තුළම දේශනා කරනවා යම් කිසි කෙනෙක්කු සෝවාංආදේ මාර්ගඵලයකට පත්තෙන් බලාපුරොත්තු වෙනවාන් එයා ළඟතිීන් ඩොනෙ වනඇ ඇතිකර ණ්ඩුවඕන ගුණධර්ම හතරක්. එකක් තමයි සත්පුරුෂ සන්සේ වෝ පල්ලමුයම ගොඩ ධර්මයහමන අවිද්‍යාව නැති කරන සටනට ඇතිකර ගණඩවන පළවෙනි ගුණධර්මය තමයි යහපත් මිත්‍රයන් කල්යාන මිත්‍රයං ඇසුරට පත් වෙලා සිටින්නට පිත්නී. කල්්‍ය අන මිත්‍රයන් සොයාගන්න එක බොහොමමාරු දුස්කර දෙයක්. දේවාල් ගන්න කියලාදට හොද දේවල් ගැන්න කතා කරන හොඳ දේවල් පිළිබඳ යෝජනා කරන පිරිස්සි තාම අඩයි සමාජයත්තු වුණ.ඒ හොදර තේරුන් ගඩුව. එනිසා තමයිේ ජීවිත දුස්කර. එනිසා තමයි අපේ ජීවිත පාසු නැත්තේ කල්ලයන මිත්‍ර සම්ප්‍රත්්‍යය අපට නැතිකමනිසා. එනිසා කල්්‍යාන මිත්‍ර සම්පත්්‍යයේ ලබා ගන්නට නමුත් දැන් ලොකෙතින තාක්ෂණය හරහා. යනිතර සම්පත් ලවා ගන්නඩ අපට එච්චා මාරුවක්නය බගේ පෝර්ණන එකට ගන්නඩපුළුවන් කල්ල න මතර. මුළු ලෝකේම ඉන්න ඕනෑම කෙනෙක් එක් විනාඩියයක්ක් අතුරොට සම්බන්ධයීම හැකියාව තියෙනවට එනිසා කල්ල යනමිත්‍රයන් පහස්සුවෙන් ඇසු කරඩ පුුවන් වට පිටාවක් සුදුසු වාතාවර මෙ මේ තාක්ෂණය තුළින් අපිට ලැබිලා තියෙනවා ඒක අපි ප්‍රෝජනයට ගණ්ඩුව එක තාහම වැදගත්ත තිේ මේ වෙලාවෙේ දැම්ම ශ්‍රීීමමාල් දුකට පත්තලන්න වෙලාවන මකද අම්මත් එක්ක ඉන්න වෙලාව නැවෙයි තාත්තක වියෝ වෙලා. අනකොත් සහදර සෞදරයන් එකක් ඥාතියෙන් හිතෝතුරු එකක් ඉන්න වෙලාවකුත් නව. බලට යාගේ කල්ල යන මිත්‍රරෝටික එකතු වෙලා කලින් දවසේ පන්සලට වෙල් පාසකෝලේ කුත්දුන්න ඒ කටයුතුත් කලා තැන් අද ඔක්කමටක එකතු වෙලාද මේ විදියට සම්පූර්ණ සම්පූර්ණ ලංකා විදියටම. හදදවසේ බණක් ඒ සියලු චාර්ත්‍ර වාර්තර ඒ විදිියටම කරන්නපුුවන්ට පිටාවක් හැදාගත්තා. ට ධානිි පූජා කරන්න ලෑස්සි කරගෙන තියන මේ සියලුම කටයුතු සිද්ත කරන්න, ලොකු ශක්ති්‍යයක් වො මගක්ද කල්ලයක් මිත්‍රත්ය. ඉතින් මේ සාචීන්ත ඇතුළු මේ සියලුම පිරිස අකින්ත ලොකු අයියගේ ඔක්කෝන්ටම නායකක්්‍යය දීල බොහෝම හොදට වැඩටිල් කරන එකගෙන අප අගේ කරන්න ඕන ඇත්තරම ලොකව අයක නිෙක්ම තමයි මේක තමයි අපේ අනිකුත් සහදුරු පිරිසට දෙන්නඩ දීන හුද්දම ආදර්ශය. ලයාා මිත්‍රත් තින්ඒ කටුතු ටික කන්නන බල මේ කල්ලායාන මිත්‍ර සම්පත්තිය. ඇමට දැනගන්න ලැබුණ රාම්ම එවලතිබුණනේ විස්තරයයක්ක විරත්නායක මහත්මගැෙමනම මේ සවීමල්ගේ තාත්ත ගැන පන්සලේ දායක සභාවේ ලකමට අවු විපාහ කටුතු කල තිය නොබෙල් ප්‍රයිසි එකක දන්ටු පන්තලේ දායකතාවේ ලේකන්කම කරනවා කියලා ගැන විහාරධිපමට විතරන්නේ ැ වෙන්නේ ඉතින් මහාසාාල. කාර හරයක් ද කල්ල ති නො කල්්‍යයාන මිතරත් එතුම හොඳ කල්්‍යයාන මිත්‍රයෙක් ගමට එනි සාතමයි පන්සලේ දායක සබව ච්චර කාලයක් සේවේ කරන්න පුළුවන් කම ලැබි. දකම සදාන් කල්ල තිබුණානි ගමේ තියෙන මුගුලග මළගෙරද එහැම තැනකම ඕලිත්තැරෙන කටුතු කර ඇතු. ඒක ඒ බව තේරනෝති විශ්‍රාමික ගුරුවරෙක් ගුරුවරේ හැටිට සිද්කරෙ කල්්‍යාන මිත්‍රයගේ කාරය භාරීමයි. ගුරුවරැ කියලා කන්නේෙත් හොඳම කල්්‍යාන මිත්‍රයෙක්. ඒත් චනයක් මතක් කරන්න ඩඕන ගුරුවරු දන්න නෑ ගුරුවරු කවද කියන එක. ගුරුවරය කියල කෑන්න ෘතිකෙක් නෙවේ ගුරුවරය න්න සේවාදායක. සේවා සපය අන්නෙක්. ගුරහරය. ටනිසසා ගුරුවරයට කාලසීමාවක්නෑ කොච්චර වැඩ කරන කාලසීම අවත්්‍ය කියලා. ගුරුවර හැම වෙලාකම ගරුවරේ හැටියට හිතන් ඕන හැම වෙලාකම ගුරුවරේ ැට සමාජත්වල පෙන ඉන්ඩෝ. රි මේ කේවි රත්නායක මහත්තලා ගුරුවරු හැටියට සමාජය ලොක හරි භාරයක් කරපු අයි වඩ ඕන. ද පැණි අය ඒ ගුරු ධර්මවල හිටියා. එතුටේ ගුරුවරයාගේ කාර්ය භාරය මැනවවිෙන් ඉෂ්ට කිරීම තුළලද සිද් වෙන්න ොකක්ද. අඳුරේ සිටින කෙනා ආලෝකයට පක්කරණෙක්. දැම්නතරන්න මේ විශාලමෙන් තරුණ පිරිස්ස. අන්න එහම අඳුරෙන් ආලෝකෙටාව පිරිසක් න අතුරෙන් ආලෝකෙටාව කෙනෙකේ මං මේ කතා කරන්නේ සම්පූර්ණම නිර්වාණ ගාම්පතිිපදාව නෙවෙයි. සාමාන්‍ය සමාජය තුළතියෙන විවාහාරයට අනුව ඔබ? යම්කිසි පිරිසක් අතර යමක් දන්නා පිරිසක් බවට පත්ත ලයින්න. නොදන්නා බොහෝ පිරිසක් අතර දන්න යමක් දන්න අනිත්තායට වඩා. ඒ පිරිසක් වවට පත්තිච්ච පිරිසක් ඔබ. එතකට ඔබ ඒ ශක්තිය ලබාගත්තේ ගුරුවරු නිසා. ෘත්ථිකයකුට පුළුවන් දෝදය කරන්න ෝවිදියට. බෑ. සේවාවක් සපයනගෙනකුට විතරයි ඒක නිර්ලෝ බීව කරන්න පුළුවන් කමතියම තිකයෙකුට එක කවදදාපත් කරන්න පුළුවන්කමක්න ඉතිං කේ විරත්නායක බාත්මවගේ අය හොඳ වෘතියක් සිද්ධ කරන්න ඇති මම විශ්වාස කරන්න දෙයක්තිය න මේ කර්මය කරම් පලය පිළිබාඳ. ගොඩා ගුරුරුන්ගේ ළමයින් තමයි විභාගලින් හොදුට සමත්යෙන්. ඇති මේ ශ්‍රීමාලුත් තිභාග සමත්වෙලා ලංකා විශද්්‍යලධ්‍යාපනය ලබද මෙහේ ආචාරපාදයක් සඳහ එඩ ලැබුහි තාත්තා ගුරුකමගනක හරියට කරපේගේ කර්ම විපාක. ඒ මම දකුද මං අත්්‍යද ලතිී නො මමම පරිපාලකක් කැටට පාසල්ල ඉට පිඳ මන්ද කළති න සමහර ගුරුවරු කරපු තරමක් කළේ හොර හොර වැඩ. ළමයිට ඉගැන්වන්නේ ළමයි කරේ කරෝධයෙන් වයරයෙන් සහ පෞද්චලික ලාබලෝ පේක්ෂාවය කටුතු කර ඒ ගොල්ලන්ගේ ළමයි විභාගෝලට ගයාාම පේ මට මතකයි එක ගුරුවරයක් කෙටියයා මට මේක තියන අත්දැකීමක් සා මටක කියන්න පුළුවන් අවුරුදු විස්්ක් ශිස්්වත්ව පන්තිී ගැන්ක ගුරුවරිය ඒයාගේ දුව ශිෂ්ත්යට වාඩවෙලා ලකුණු හැටයි ගණ්ඩ පුළුවන් වුණේ. මං වැෑඩුවෙන්ඩෙ ඉස්සල් ලකිව්වා අනාවැකයක්. ඔබ ගුරුකමේ හරියට වැඩ කරලා තීරවන කරුණාවෙන් දාව මෛත්‍රියෙන්. ඔබගේ දුවට ඒම පිළිසරණ වෙනවා අනිවාර්යමයා ලංකාවම පළවෙනි දන්ඩපත්ෙන්ට පහස්සෙනයි කියලමංකිවා. ඒවගේ මං අනි ප්‍රතතිර කිවා ඔබ ගුරුකම හරියට කල නත්තන් ඔබගේ ලමේ අනිවාර්යම පෙල්ලෙන කියල හරියටම හරි පෙල්ලුවා ලකුණු හැට ගණඩ පුළුවන්ේ නිසා මම විශ්වාසක නොරත්තායක මහත්මා ගුරුකම හරියට කරා මේ තියෙන දිිට්ට ධම්මවේදන විපාක් මොකදද ශ්‍රීමමාල් වගේ තරුණ ලමයින් තරුණ දරවාම් මෙච්චර හොඳ මට්ටමක අධ්‍යාපනයක් ලබලා අද ලෝක තයන හොඳ විශවද්‍යාල අධ්‍යාපනය ලබන්ට තරම් සුදුසෙක්බවට පත් කරපු එක්. හතුර මේ සත්පුරුස සංසේවනය කොච්චර වැදගත්දික ලබනන්ද. ත්පුරුස ගුණ ධර්ම දෙවාපියයන්ගේ දරුවන්ටයන? යාලු හිතමිත්‍රාදීන්ගේ ස්වාමයාගේෙන් භාර්යාාවට භාරයාවගේෙන් ස්වාමයාට මේ සියලු ආකාරවලින් සත්පුරු ශාස්තරය අපිට තියෙන්නට ඕන යහපත්මනුස්සේක් බවට පත්වෙන්න්න. අන්න එහෙම සත්පුරු ශාසරය තියන තැන සද්ධර්මස්ශ්‍රවණය කරන්න පුලොන් යහපත් දේවල් නිවරදිදේ අහන්ඩ කතා කරන්නඩ අපි අවස්ථාලබෙනවා. අන්න එහෙම නිවරදිදේ අහන කරෙනට සද්ධාාව ඇත්වෙනම් ශ්‍රද්ධාව කියල කියන්නේ අන්ද භක්තිය නෙවෙේ. විවෘර්ත මනසක යුක්තව දකිින්ඩ යමක් පිළිබඳ තියෙන හැකියාව ඒ පිබඳ විශ්වාස කරන්න පුළුවන් හැකියාවක් ලබාගන්න පුළුව. අන්නේ ශ්‍රද්ධාව තියෙන කෙනට යෝනිසෝ මනිසිකාරය ඇතිය වනවා. යෝනිසෝ මනනිසිකාරය කියල කියැන්නේ හිත තුළ හටගන්න සිතුවලි මනවාද කියලා තේරුම් ගන්නඩ පුළුවන්කම් තියෙනවා. යෝනිසෝ මනසිකාරය තියෙනෙනාට සතිය සීකල්පනාව තියෙනවා. මයිෆස් තයනම්. මයින් ෆල් නස් තියනෙනට ඉන්ද්‍රිය සංවරයේ තියෙනවා. ඇස කණ නාසේ දිව සරේදය කනම ඉන්ද්‍රියන් සංවර සීලියෝ පාත්තාගෙන අන්න්න පුළුවන්. ඉන්ද්‍රී සංවර තියෙන කෙනාට ත්‍රිවිත සුචරිතය තියෙනවා කයසංගරයි වචනය සංහරයි මනස සංගරයි. ඉන්ද්‍රිය සුචරිතය ඇතිවෙන කෙනට සතර සි පට්ාන ඇතිවරු. ර සතිපට්ායන කායන පසන වේදනාට පසන චිත්තාාන පසන ධම්මානු පස්සනා කියනෙන මිනිම සතර සතති පට්ටානය ඇතිකර ගන්නඩ පුළුව සතර සති පට්ටාන ඇතිකර ගත්තකෙනට සප්ත බොජ්ජංග වැඩෙනවා සතත බොජ්ජංග කියලක කියෙනන බොජ්ජංග ධර්ම තක්ටේනවා. ධර්ම විචජේබෝජ්ජන්ගේ ප්‍රීතිබොජ්ජන්ගේ විරියබොජ්ජන්ගේ සතිබෝජ්ජන්ගේ සමමාධ බොජ්ජන්ගේ පස්ස අති බොජ්ජන්ගේ සහපක් බොජ්ජන්ගේ කියෙන මෙනිනම ොදජංග ධර්ම වැඩන බොදජංග ධර්ම ඩවා කියල කන්න්නේ මේ තමයි නිර්වාණගාමී ප්‍රතිපදාව තුළ ප්‍රතිලාබ ලබනෝගෙනක දම් මෙ විස්ත්‍ර කලලා දෙෙන වෙලාවක්ම නමු මතකතියාගඩ නිර්වාණ අවබෝධී තුළදී ඒ නිවා මග ගමන් කර කෙනට වැඩෙන දේවල්ම හිතේ දියුණු වෙන දේවල්. ධම්ම වි්ය කියල කැන්නේ ධර්මතාවයක් පිළිබඳව විනිශ්ය කරන්න පුළො ඉන්වස්ටිශන් විිනිශ්ය කරන්න පුුව. මේ හරි දෙයද නිවරදි දෙයක්දදි කියනක ොහම ෂණයකව දක්කිින්ට පුළුවන් මක් ලැබෙනික ධර්ම විචේ. ප්‍රීතිය කියන ර්ච හැපිනෝ ර්ච හොඳ සතුටක් ඇතිවක ඇතිි කරගන්නඩ පුළොන් සතුරත්තිීන තැන සිතොච් ප්‍රබෝධ බද්ධ සිතේ කොච්චර එනජිකක්තිේ නොද සතුර නැත්තන් එනෙජික් නෑ. ඉඟටවිරිය විරිය කියල කියැන්නේ ස්්‍රන්ත පවයක. මේ ත් අපි දවශස ස්ත්‍රන්ත කෙනන ම් පවයගෙන තම්මනු දක්වත් කරන්න පුළුවන්කමක්නෑ. සති මයින් ෆල්නස් සමාධි කන්සන්ටරේෂන් ඟ පස්සත්දි ටලට ඒඟට උපෙක්කා උපෙක්කා මේ අප මේ කියන ගුණධර්මටික ඇතිකරගත් තම් පස්සේ මේ ගුණධර්මවල අපිට උ පිරම තලින් ගැඹුරන් හිතන්න පුළුවන්ම නිමාණ වට. පරිමතලයෙන් ගැඹුලින් හිතන්න පුළුව අංකම අපිට ලැබෙනු. තු මෙන්න මේ ටික ලැබුණම මේ සප්ත බෝද්්‍යාන්ග ධර්ම පහළ කරගත්තම් අපේ හිත තුළ දියුණුනම අන්න එයාට තමයි විද්‍යා විමුක්ති පහල වෙන විද්‍යා විමුක්ති කියලලා න ොගදද දුක ඇතිවීමට හේතුව නැතිකිරීම නැති කර ගැනීමේ මඟ කියන මෙන්න මේ කරුණු හතර පේන එයාට එකම දෙක් අවස්ථා හතරක් මේ තිීන්නේ පිබඳව අවස්ථාතරක්න තිෙන. දුක ඇතිවීමට හේතුව නැටිකිරීම නැතිකරගැනීම මඟ කෙන මෙන්න මේ කරම හත රවබෝධ කරගතග නාට තමයි විද්‍යාවිභක්ති පහලවෙන්නේ. තතුරු විද්‍යාාවක්ති නිකම්පාල වෙන්නේ සත බොෝජංග වැඩෙන්න සත බෝජ්ජංග වැඩෙන්න්නෑ නිකන් සතර සති පට්ටාන තිෙන්ඩන සතරතති පට්ටාන නිකං වැඩන්නේෑ ත්‍රවිද සුචරතය තියෙන්න ත්‍රවිද සුචරතය නිකං වැඩන්නෑ ඉන්ද්‍රී සංගවරේ තිෙන්ටෝන. ඉන්ද්‍රී සංගරයේ නිකං වැඩෙන්නෑ සතිය තියෙන් ෝ. <ci> තති නිකංග ඩන්න යෝනිසෝමන සිකාරයති න්ට. ෝනිසෝමන සිකාරි වැඩෙන්ට නම් ්‍රද්ධාවතය එන්න ශ්‍රද්ධාවති න්නට නම් සද්ධාරය ශ්‍රෝණය කර්ඩන සදධර්මය ශ්‍රෝණය කරන්නට නම් කල්යාාන මිත්‍රය ඉන්්ඩ. මෙන්න මේ කියන කරුණු දහය සම්පූර්ණ වෙනකට තමයිහෙම නම් කෙනකොට ලෝකයේ යථහාර්ථය අවබෝධ කරගන්න පුුවන් ඥාන ශක්තිය පහලවෙන්න. හැකියාව පහලවෙන්න පින්ත්නී. මැරණ එක අරුමණෑ පුදුමනෑ මැරණකන් ජීවත්තනයක තමයි පුදුම. ඒනම් ඒ ජීවත්තන කාල සීමාවදී කළ යුට්ටමොකක්ද මෙන්න මේටික. සත්පුරු සෑ ඇතුර සද්ධර් මස්ශ්‍රවනය ශ්‍රද්ධාව දියුණු කරගැනීම යෝනිුසෝ මනසිකාරය සතිය ඉන්ද්‍රිය සංවරය ත්‍රිවිධ සුචරිතය සතර සතිපට්ටානය සත්තබෝජ්ජංගධර්ම මෙන්න මේ කියෙ කරුණු ටික දියුණු කරගත්ත කෙනාට චතුරාරි සත්‍ය අවබෝධ කරගන්න පුළුව. මෙලව පරරව දෙලව සැනසිල්ලේ සතුටේ ජීවත්තන කෙනෙක් පවට පත්තෙන්න්න පුළන්. ඒකට තමයි අපි කටයුතු කරන්න ඕන. මොක අපි මැරෙනවා කියන එක දන්නවා. කබී රත්නායක වහත්මා දුන්නෝ ඒ පාඩම පිට. කොච්චර දේවල් කළලාත් අන්තිමට මැරෙනවා කියන. එ ඒ මැරණ බව හදනාගත් අපි මෙන්න මේ කියන කරුන් ටික ජීවිතය එකතු කරගන්ඩ වහා හා කටයුතු කරන්න ටෝන්. මොනවාගේද උපමාවක්තියනවා හිස්ස ගිනි ගත්තෙකු එගිනි නිවන ලෙස. ඔළුව ගිනිියරන්තයන්නේ ඒ ගිින්ද නිවන එක විතර එකම ප්‍රාර්ථනාව අන්න ඒ ප්‍රාර්ථනාතය කටයුතු කර කෙනෙක් කවට පත්තේෙන්ටන. එතකුට අපිට අපේ ජීවිත මේ බලාපොරොත්තුවෙන බලාපපුරොත්තුව ශාක්ෂාත් කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඉතින් පින්වක් නියම නම් තීල්ග වෙලාවක් ධර්මානු ශාසනාවට සම්බන්ධ ව මිසා මීට වඩා තවදුරටත් ධර්මදේශනා කිරීමට බලාපුරොත්වෙන නැහැ. දැන් අපි මේ වෙලා උපයෝගි කරගමු මේ ගතකරපු කාලසී භවතුලදී අපි කරපු දේවල් පිළිබඳව සිහිපත් කරන්න. අප පළමියම සිල් සමාදාං වුණනා සිල්ලතුන් බවට පත් වනා ළඟට බුදදු පූජාවන් සිද්ධ කරල කරේ ක්ද ද්ධා නුස්සති වඩන එක ඒ ලබපු සීලයගෙන අපිට මිනයකරවාම එක සීලා නුස්සතියක් බෝට වඩන්න පුළුවන් දැන් අපි මේ ගත කරපු ස කාලසීමාතුලදී පං දුෂ්චරිතයන්ගෙන් වැර වලකුණාකි පස් පව් කරේ නෑි සනකංකලේ නෑ වැරදි ලෙස කාමසෙවනය කරේ නෑ සත්තු මරුවන බොරු කිව්වෙන රාමිර පානය කරේනෑ මේ කරුණු පහෙන් ඇත්තුන මේ මෙනී කරන්න. අන කොච්චර හොද විලාවදද මේ ගතකරපු කාල සීමාවතුලදී පංච දුෂ්චරිතයෙන් ඇහැත්ත මට ගතක කරන්න පුුවන් වුණා. ඔබ එකමනී කරන්න එතකටඒ සීලා නුස්සතියක් බෝට පත්වෙෙන. ඉළඟට බුදුහාමුදුරු මෙනී කරා බුද්ධානුස්සතියක් බෝට පත්වනා. ඊළඟට මේ කතාකර බුදේවල් වල්පල් නෙවෙයි ඕබදූපනෙවෙයි වැඩකට නැතිදේවල් නෙවෙයි ජීවිතය යතාාර්ථය මොකද කියලා දකින්න උත්්ා කිරීමක් හැටියට මේ කතා කරපු දේවක් ඒකටයි බණ කියන්නේ. එතුට එහමනං ඒතුළ තිබුණ ජීවිතයට ආලෝකයක් ලබා ගැනීම. අවිත්‍යාවට එරෙහිව කටයුතු කිරීම විද්‍යාව පහළ කර ගැනීම. මේ සියලුම කාරණා පිළිබඳව මෙිහිගල්ල බහලගුටාත සිද්ධ කරගන තියනවා විශාහල පින්කමක්. දැන්න්නේ සියලු පින්කම් පිළිබඳව කල්පනා කරන්න. මීට පෙරපර කරගත්ත පින්කමුත් මේ පින්කමුත් සියල්ලම එකතුවලා. විශේසයේ මීට දිනකී පයකට මත්තෙන් මිය පරල්ලො යන්නට එතුනේ ශ්‍රීමමාල් ඇතුළු පිරිසගේ ආදරණය පියතුමානන්ට. කැබී රත්තායක මහත්මානන්ට අනුමෝදං එත්වා. එතුමාගේ භවය සූ පත්තේවා එතුමා මේ පින් අනුමෝදංව උතුම්බූ නිර්වාණාව බෝධය පිණිස, කටවුතු සලසා ගනිත්වාගෙල සාධ කෙල පින් අන්නමෝදං කර. එතු ඇතුළු මී පර්ලෝග්‍යානකුත් ඥාතිවරු හිතවත්තු ගුරුවරු එහම දිනාමසිී පත් කරගම එහමඳද මේ පින් අනෝදන් එත්තා හැම නිදුප් ෙත්තා නීරෝගෙතා සු පත් එෙතා දුකෙන් ම දෙත්වා කියන සිතුවිලල් ඇතිකරගෙන හැමෝට මුතුමූ නිර්වාාණාව බෝධය පිණිසම මේේ පින් හේතු වාසනාවේවාගල සාදු කියල පින් අන්නමෝදක් කරන්න <Gã> coba ැ ට මේ තුළින් නි ගේ පත් भा ේච जीවන සලසවා බේ කටුතු සියල්ලක්ම सරපකාරෙන් ాර්ථක වා. විශ මේ තරුණ ළමයිගේ අධ්‍යාපන ටතු රපකාරෙන් සරු සාර්ථ කला ලකයට වැ ඇ උතුම් සත්පුुරස. ගඩුවන්ත ඥානවන්ත දරුවන් බවට පත්වෙලක් කිසියන් මෙහවරක් කරන්න පුළුවන් පිරි සක්බවට පත්තේවාගේ නාශීංෂනයක් අප සිද් කරනවා ඒකගේ ස්්‍රීමාල්ගගේ මෑනියන් ඇතුළේ වැඩහිටියන්ටේ හැම දෙ නාටමත් ඒවගේගේේ සජින්තගේ මෑනියන් ඇතුළේ වැඩහිටියන් හැම දෙ නාටමත් මේ පින් ආශිරවාධයක්ේ වයි හැම දෙ නාම නිදුක්කෙත්තා නීරෝග එෙත්තා සෝ පත් එෙත්තා උතුම් ව ධර්මාබෝධය ලබාගැනීම සදහා මේ පින් උපකාර කර ගනිත්පා කළ සාදු කෙල ඇයටත් අශිරුවාද කරම්. මේ දරුවන් හැමද නාටම උතුම් අධ්‍යාපන කටවුතු සරපකාරයෙන් සාර්ථක කරගෙන සත්පුරස දරුවන් බෞට පත්වීමට මේ පින් උපකාරුවත්ේවා කළ සාදු කෙල ප්‍රාත්ථන ක්‍රම අපි හැමද නාටම උපන්ම නිර්වාණාබෝධය පිණිසම මේ පින් හේතුවාස්නාවේවා කෙළ සාධ කියල කවුරුත් පින් අනුමෝදන්ගෙන්ද. Quan ියෝද මේපि අනුමෝදං එතා මළගේ ඥාතීන්දපින් අනුමෝදังග එත්තා අප හැමටද මේපिං හත් ආශිර්වාධයක් केවා අපි සියළුමදිනාටුතුම් නිවංසුව සැලසේවා කියලා සාධ කියල කවුරුත් ප්‍රාර්ථනා කරගන්න කෞරුත්තුූම වැැදගෙන අපි ගාථාවන් කියවා. එතාවතාච අම්මේහි සම්බධංපුඥ සම්පදං සබබේදේවා අනුමෝදන්තු සබභ සම්පත්ති සිද්ධිය සබබේ භූතානුමෝධන්තු සබබ සම්පත්ති සිද්ධිය සබේ සත්තානුමෝදන්තු සබ සම්පත්ති සිද්ධිය hal Idam minyati natu sekitar untu nya teyo Idamnyati natu sekitar untuktunya teyo Idam minyati natu sekitar untuktunya teyo Sabbit ti biwajantu sabgo na setu මාතේ බවත් අන්තරාายු සුකහිදී ගායු කෝභව භවතු සබ්බමංගලන් රක්කංතු සබ්බදීවතා සබභබුද්ධානු භාාවීන සබ්භධම්මානු භාාවෙන සබ්බ සංගානු භාාවෙන සදා සොත්ති පාන්තුතිේ අभිවාදන සීලෙස්ස නිච්චංවද්ධපචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්ති ආයුුවන්නු සුකම්බලම් ආයුරරෝග්‍ය සම්පත්ති සගග සම්පත්තිමි වච අතෝනි්බාන සම්පත්ති එමිනාතේ සමිජතු සාධ සාදු සා ඒනං හැම දෙලාටම තෙරුවන් සරණයි අපි